කියලා හිතාගෙන තින්නේ. දැන් ඔය කරපු යෝජනාව හරි එකක් කියලා හිතන්නේ. Thank you. විවාහය කියන්නේ තමන් කෙනෙක් වයිති කරගෙන එයාට තමන් වෙනුවෙන් ජීවත් වෙන්න කියන එක. නැත්තම් තමන් අයිති කරගත් කෙනා වෙනුවෙන් තමන් ජීවත් වීමද? මට මේ ප්‍රශ්නේ ගැන කතා කරන්න හාමුදුරුවෝ ඕනේ නැහැ කාන්ති. මට කොහොම හරි හාමුදුරුවන් හම්බ වෙන්න ඕන. මම තාම පරක්කු නැහැ කියලා මම විශ්වාස කරනවා. ඒ කියන්නේ ඔය කවදාවත් මෙරි කරන්නේ නැද්ද? කවදාවත් ඒ වැරද්ද මගේ අතින් වෙන්නේ. අහිංසක මම මේ ලෝකෙ ඉපදුනේ මගේ මොන වැරද්දකින්ද? මට කීපන් දැන් ඔබ මොනවද කරන්න යන්නේ? මේ ඔබේ කතාවද? නැතිනම් ඔබේ සැමියාගේ හෝ බිරිඳගේ කතාවද? නැතිනම් පෙම්වතාගේ හෝ පෙම්වතියගේ කතාවද? ඊයේ වගේ සුවඳ මට තාමත් දැනෙනවා. විමල් කෙනෙක් රිචඩ් කෙනෙක් ඉන්න බව ඔබ දැනගෙන හිටියද? මම නර්ක ගෑණියෙක් කියලා මොහොතකටවත් හිතන්න එපා විම. Shut up! මාව රිද්දන්න හදන්න එපා. මට හැමදාම උනේ ඔව. අපි ගෑනු හැම දෙයක්ම ඉවසනවා. ඕගොල්ලන්ගේ ගෑනු වගේ නෙවෙයි. කුමාරි. ඔබ තුල ජීවත් වූ කුමාරිව ඔබට අඳුනා ගැනීමට තාම බැරි වුණාද? ඔබ ඔබෙන්ම විමසන්න. ඔබෙන්ම පිළිතුරු සොයන්න. ඔබෙන්ම හරි වැරද්ද අසන්න. ඒ සියල්ලම කළ යුත්තේ සිනහව අතරින්.